morning, Puta. Good morning, Paul, Uncle. Why are you talking to me, Anne? Uncle, I'm going to take a rehearsal. Oh, very nice, very nice. What are you talking about? Miris Kapu Wanduro. Oh, Miris Kapu Wanduro. What are you talking about? What are you talking about? No, Paul, Uncle. Minisu gana. Minisu gana. Mat, college jana kale drama kala puta. Mang, oilam ya hambu enakan hitiye, podi serious kathawakata. Have you any connection with my son Pradeep? Me Pradeep ekka mokakkat sambandhayak thiyenawada? Pradeep is my only hope. Pradeep tamai mage ekama balaporottuwa. Miniya dan loku job ekak karanne. Oh man dannawa sir. Miniya company lock ekka dan ekata inne. Lock ka mehema Pradeep mehema. Right? Lock ka mehema Pradeep mehema. Pradeep ge ayya Jayamangala miniya kawadawat marry karanne ne. Oh mata Pradeep kiwwa. Eka inda mage tiyena properties okkoma aithi wenne Pradeep ta. मगे तीन टी एस्टेट अप कंट्री वाले एक आई थी प्रदीप से प्रदीप एक की हुआ नहीं अंकल की हुआ नहीं आई नो ही नेवर रिवील्स सच थिंग्स या वो वा गे दे वाल मुका कत कता कराने ने मुका दे या मंग दानो मंग अकमेती मैरिज जी का कलो या तो मगे प्रॉपर्टी सोलिंग मुकु कत लेबे ने नेती දැන් එයාට හුඟක් ප්‍රොපෝසල්ස් එනවා මේ දවස්වල එකක් මේ ළඟදී ඇවිල්ලා තිබුණා කාසේ සයිතිකරුවෙක් ඉදුවක් තව එකක් ඔය මරදානේ ටෙක්ස්ටයිල් ෂොප් එකක අයිතිකරුවෙක් ඉදුවක් මම කියවා නෝ 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 විල් වෙන්ට් ඇන් සී කියලා හැබැයි ප්‍රදීප් කොච්චර ඉලන්දාරියා වුණත් අහන්නේ මං කියන දේ මං කිව්වොත් ප්‍රදීප් ඩූ දිස් කියලා මිනිහා එක තමයි කරන්නේ අනේ අංකල් අපේ අම්මලත් එක තරහ වෙන්න එපා අංකල් ඕ නෝ 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 I want මම දන්නවා මේ ළමයා තමයි මේ ෆැමිලි එකේ හොඳම ළමයා අර ඉන්නේ අර small one she is also very good girl ඔය ගෙයි අයිති තියෙන්නේ ওই ළමයන්ගේ අම්මටද अपे अम्मा टाई थी। तातरने में। मंदान ने अंकल। Oh no no, it's not a problem because I know the law. मामा नीति दानवा ने प्रश्न अकने। वो ये लम्हे आगे प्रदीप एक तीन संबंधित मंगा कमेटी ने एक पौड़ी प्रश्न अकती है। अपे पहते ඉන්නේ බොහොම হাই ක්ලාස් මිනිස්සු. ඒගොල්ලන්ට වතු තියෙනවා, බිස්නස් තියෙනවා. සමහරු පදිංචිලා ඉන්නේ පිට රට. ඒගොල්ලෝ සමහර වෙලාවට අහන්න පුළුවන් ප්‍රදීප් බඳිනකොට මොනවද ප්‍රදීප්ට ලැබුණේ කියලා. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕන. අඬන්න එපා පුතා, අඬන්න එපා. Don't cry. කඳුළු පියදා ගන්න. අඩුගානේ සල්ලි වලින් නම් ලක්ෂ 5ක්වත් 5 ලක්ෂ එහෙම නැත්නම් ඔය අක්කර 3 4ක විතර ලෑන්ඩ් එක අඩුගානේ ගෙයක්වත් ලැබෙන්න එපා මේ මට ඕන කමකට නෙමෙයි I have lands I have bungalows I have businesses I have money everything මන්ට ප්‍රශ්නයක් නැහැ එහෙත් ප්‍රදීප්ගෙන් අහනකොට උත්තරයක් තියෙන්න ඕන අඩුගානේ ඔය ගේවත් ලියෝ ගන්න බලන්න අම්මට කියන. එහෙම නැත්නම් at least the NX විශ්ලිපින් NX එකවත් ලියා ගන්න බලන්න. එතකොට ඔය ළමයි දෙන්නට මැරි කරන්න පුළුවන්. Ah!
බාහින්ද හිටියේ බස් එකේ පිටි බසින් සීට් එකේ මුල්ලේ. එයා හිතුවේ මම මේ බස් එකට නැගී කියලා. මමත් කීප දවසක්ම දැක්කා බාහින්ද ඔය කියන කෙල්ලත් එක්ක පාර යනවා. මං හිතුවා නිකන් ඇඳුණුම් කමක් කියලා. මාව දැක්ක විතරයි මහින්ද ෆුල් අප්සෙට්. කෙල්ල දන්නේ නැහැ මං කවුද කියලා. ඒකේ මහින්දගේ අතින් ඇද ඇද කතාව. මහින්ද අත ගස ගස පැත්තකට එනවා. ඉතින් උඹ කතා කළාද? නෑ. මම ඊළඟ හෝල් එකකින් බැස්සා. දැන් ඉතින් මම අන්තිම ලියුම ලිව්වා බං. මොනවද කියලවල තියෙන්නේ? මොකුත් නෑ. जीवित सूखी कंदकिन गंगा आयतल මේ ලීල තියෙන ඊයේ දිනේ දාල මාමල පසුව මගේ සොහනට ඇවිත් ඔයා අමතනවද මහින්ද ඔබ නිදිද කියා මැරෙන්නයි හදන්නේ මම්මේ හම්බෙන්නත් කියලා හිටියේ. ඔව්. දැන් ඉතින් හෝටලේ පැත්තෙන්නෙත් නෑනේ. හරියට වැඩ මුදලාලි හරියට වැඩ. මේ මුරුංගා අරගෙන ඒව හෝටලේ. මේ ඒක නෙවෙයි මොකද මේ අපේ මිනිස්සුන්ට කරදර කරනවයි කියලා කියන්නේ. කරදර කරනවා? කවුද අපේ මිනිස්සු කියන්නේ? ඇයි දැන් මාත්‍යලා ගෙවල් කුලියට ඉන්නේ? ඕ අය සි මිසිස් ජොසෙෆින්. මුදලාලිගෙ නැද්ද ඒව? මම දැනගෙන හිටියේ නෑනේ. බොහොම හොඳ මිනිස්සු මුදලාලි බොහොම හොඳ මිනිස්සු. ඒ හොඳින් නරකින් කමක් නෑ. ඇයි මේ මිනිස්සුන්ට කරදර කරනවයි කියලා කියන්නේ? කරදර කරනවා? අපි කරදර කරන්නේ නෑ මුදලාලි. ඒගොල්ලෝ තමයි අපට කරදර කරන්නේ. මේ මිනිස්සු හරි අසරණ මිනිස්සු මහත්තයා. ඔය නෑදෑකමකට කියලා හරි ඉන්නේ මං විතරයි. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා මට කිව්වොත් මහත්තයලා කරදර කරනවයි කියලා අපි ඇයි හොඳයි කන්න නැතිවෙන්නත් පුළුවන්. පල් මිනිස්සු මුදලාලි පල් මිනිස්සු අරේ ඒකේතර ගෑනු ළමෙක් අපේ ප්‍රදීප් රාට්ටගෙන අර ගරාජ් එකේ කාර් අරගෙන එහෙ මේ රස්සියවු ගාලා එමිනේගේ ජොබ් එකක් දැන් නැතිවෙලා ඊළඟට මොකද කරන්නේ ලයිට් කපන වතුර කපන අපේ ලියුණු තොරෙන් කඩනවා මේව හරි ඉල්ලීගල් වැඩ නිත්‍යනුකූල නොවන වැඩ එව්වා මම දන්නේ අනුන්ගේ ගෙවල් වල රින්ගගෙන නීති කතා කරනවට වැඩිය නරකද අකුලගෙන යන්නේ අකුලගෙන යන්නේ මම යන්නේ කොහොමද මුදලාලි මම නී ඉතිය දන්නවා ආයි නෝදලෝ මං එක්ක එහෙම ලේසියෙන් නඩු කියන්න නම් හම්බෙන්නේ නෑ මුදලාලි එව්වා මම දන්නේ කරුණා කරලා මේ මිනිසුන්ට කරදර නොකර මහත්තල යන්න එහෙම නැතුනොත් වැඩ දුරු දිග යන්න පුළුවා මේ කිව්වට තරහ වෙන්න එපා මාත්‍යා දැයි අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා will see what will happen මන්නායයි කපු මහත්තයා
ඉතින් කපු මහත්තයට පෙන්නේ සාරියක් අඳින්න ඉපැයි. කපු මහත්තයට පෙන්නේ සාරිය ඇඳම මඩමාල එනකොට අඳින්නේ කලිසන්ද? දැන් සූට් මාන්නේ මෙහෙම නෙවෙයි නේද? මෙහෙර දියා. ඔබට හැම එකම ඕනි. මේ උඹලගේ තාත්තගේ කෝට් එක. ද මේක අරගනි. මනමාලේ යන දවසට නම් හොඳ සාරියක් අඳින්න ඕනේ. ඒ එතකොටනේ. අම්මේ එදාට කුමාරි ගෙදර හිටියේ නැත්තම් හොඳයි. එහෙමකෝ. නැත්තම් එහෙම මෙහෙම බලලා ඇස් කරකෝල ඒ මිනිහවත් අල්ලගනි. අපෝ ඔව් ඔව් වැඩේමයි. අනේ අම්මේ කුමාරි ගිහිල්ලා කියලා. චුටි නෑ යනවා මන් දැක්කා. මේ ඔන්න උඹලා දෙන්නටමයි මම මේ කියන්නේ. ආයි කෙස් වලුවල්ලගෙන සඳු කරගන්න ලෑස්ති වෙන්න එපා. දෙන්න දෙන්නගේ පාඩුවේ හිට බලන්න. යසබින් නෝනෝ. අනේ නෝ. අම්මා කොතෙන්ද ගන්න බැරුව ගියා මේ. සුරංගනේ නේ. කට කට පරිස්සම් කරන්න ඉතින්. मनमाली मनमाली पणाय මෙන්න මෙයාට තමයි බලන්නේ කිව්වේ. මෙයා ඉස්සර මගේ හෝටලෙට ආවම සීනි බොල බෝතලේ ඉවර කරුණු. එතකොට අවුරුදු 7ක් 8ක් විතර ඇති. දැන් කී දහමනේ මේ දුවට වයස? වයස මිතන 30 37ක් විතර එනවා. 37ක් ඒ රාෂ්ටකයක් තියෙන්නේ. ඒ රාෂ්ටක මගහරවන්න තමසේ සමර්ථය නේ. හාමිනේ හෙන කුරා චන්ද්‍රයත් එක්කද? එන්නේ ඇති මං හිතන. සුරංගනී ඔය කේන්ද්‍ර කුපිය අරන් එන්න දුවේ? කොපි කීයක් ඕනේද? කොපි කීයක්ද? ෆොටෝකෝපි මැෂින් එකක් ගෙදර තියෙනවද? නෑ ඉතින් රූමනාවට ගන්න කියලා කොපි 10ක් අතර තියාගෙන ඉන්නේ. හාමිනේගේ දුව නම් හරි උනන්දුයි. तीस हतक नंग
මනමාලයට 38ක්වත් වෙන්න බෑ. ඉස්සර නම් 37යි 38යි කියනකොට දරුවොත් ඉන්නවා. මට මට 38 වෙනකොට ලොකු දුව දීගත් දීලා. දැන් ඉන්න අයද බඳින්න හදිස්සි නෑ. රස්සාවල් කරලා හම්බ කරගෙන අර පන්ති මේ පන්ති වලට ගිහිල්ලා ගෙවල් දොරවල් හදාගෙන තවත් ඉගෙනගෙන අන්තිමටම තමයි කසාද බඳින්නේ. අනේ 37ත් වයසක් කෑ. ඔය 50දි 60දි මිනිස්සු බඳින්නේ. ඩෑනින් කොළ බෙදනවා වගේ හැමෝටම බෙදන්න දෙපා ළමයෝ. අර අරුම අයියට එකක් දීපුවා මැති. දැන් ඉතින් ගාමිණීලා කොයි වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? මේ පිටි දෙන්න නේද පිටි පිටි. අපි මේ දුවටත් හොයමු ගාමිණී. පස්සේ අපි එයාටත් බලමු. දැනට අපි ලොකු දුවගේ කටයුත්ත කරලා ඉවර කරමු. දැන් ඉතින් මේ කොහොම තැනක්ද හොයන්නේ කියලා ආමිල්ලා කිව්වේ නෑනේ. මේ ගේදොර ඉඩ කඩන් තියෙන හොඳ රැකියාවක් තියෙන පවුල් බැරින් තොර මේ හොඳ එක්කෙනෙක්ව තමයි ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය කියන විදිහට ළමයා අවුරුදු 40ක විතර කෙනෙක් වෙන්න ඕන. මේ අපිට ඉතින් ජාති කුල ආගම් ભેද ගැන ටිකක් බලන්න වෙනවනේ. බොන කෙනෙක් නම් එපා. ඔව්. සිගරට් සුරුට්ටු බොනවා කියන්නේ ඉතින් ඒකත් සල්ලි පුච්චනවනේ. එහෙමනම් ඉතින් මට ටිකක් එහෙම කෙනෙක් හොයන්න මහන්සි වෙන්න වෙයි. මේ එක්මන් අයියලා දන්නවා අපේ වැදගත්කම. අපේ හතර වරිග කිසිම කෙනෙක් කිසිම තැනක කැලලක් පළුද්දක් පැලමක් කිසිදාක කරගෙන නැහැ. ඒක මම නොදන්නේ. මම අරමයට කියලා දී. හොඳයි හාමිනේ අපි මෙහෙම මනමාලිය කිව්වයි කියමුකෝ. මොනවද හාමිනේලා දෙන්නේ? මේ මම නම් ඉතින් හොඳට සල්ලි වියදම් කරලා මේ හොඳට උගන්නලා තියෙනවා. කීයද විතර? 3.2යි. ඉතින් මේ කවද හරි මේ මේ ගෙයි අර මේ කුලියට දීලා තියෙන ගෙයි කවද හරි අයිති වෙන්නේ ඉතින් මේ මගේ දරුවෝ තුන් දෙනාටම තමයි ඉතින්. එහෙම නෙවෙයි ගොසපින්න ඕන. දින දෙක හරියට කිව්වනම් මේ මේ ආරමුණ හැට ලේසියනේ. හොඳයි මං කියන්නම් දෑවැද්දට ගියක් දෙනවා කියලා. හරිද? ඔව්. කුලියට දීලා තියෙන ගෙය දෑවැද්දට දෙනවා කියලා කිව්වා. It has been the aim of many reasons back then to identify the underbrag of the sources lurking beneath lower form in force. Yes? The value to gain at the Buddha, you didn't go to work today. Are shortly we got them at that? Oka kat prasnyan? Prasnyak na ne? What the meha tenneko? If there are any problem, tell me share. කසාද බඳලා දෙන්න ලියන්න එකනම් හොඳනේ පුතා අපට කරදරයක් නැහැනේ එහෙම සිදු වෙනවා නම් තාත්තා කිව්වනේ අර අපි ඉන්නගේ කුමාරණමට ලියව ගන්න කියලා යස්
ඉතින් මං කුමාරිට කේගෙන කතා කළා සෝ ඒගේ තක්කගෙන නමට ලියන්න ලියන්නේ මායිකෝ ඉතින් උඹ මොකද කියන්නේ මං කෝ ගෙවල් දෙකම හරි දීලා අක්කව කාටරි කසාද බඳලා දෙන එක ලොකු දෙයක් කියන්නේ පිස්සුනේ යෝ ඉදියට නම් මේ මොලේ පාවිච්චි කරන්නේ නැද්ද මේ නිකම්ම නිකම් ගයක් හම්බෙන්න තියෙන chance එක අතාරින්නේ මොඩෙක් නෙමෙයිද මං එච්චර දුර හිටුවේ නෑ තාත්තේ අක්කව කාට හරි කසාද බඳලා දෙන්නම් කියලා කිව්වම මට නිකන් එහෙම කියුණා ඔය ඉඩියට් නෝ මෙන් මම කැමති නෑ ප්‍රදීප් නිකම්ම නිකන් ගෑණියෙක් බඳගෙන එනවට right තාත්තා ඔහොම කතා කරපන් කුමාර්ටයි මට ඒ පැත්තත් නෑ මේ පැත්තත් නෑ මොන පැත්ත නැතුණත් මං කැමති නෑ පුතා එහෙම කටයුතු සිද්ධ වෙනවට use your brain man මොලේ පාවිච්චි කරන්න ඉගෙන ගනින් පුතා right you understand that I have my birthday I am going Right?